විශේෂත්ව විභාගයට මුහුණ දෙන්න සූදානම් වෙන අපේ ආදරණීය දුවා දරුවන්ට අද අපි ගෙන එන්නේ පළමු ප්‍රශ්න පත්‍රයේ වෙනුවෙන් තෝරාගත් පාඩමක්. ආයුබෝවන් දුවේපතේ ඔන්න අද දවසෙත් අපේ නාලිකාවෙන් ඔබට ශිෂ්‍යත්ව විභාගයට උපකාර කරන්න සූදානම්ෙන් ඔබව මුණ ගැහෙනවා. මේ පාඩම් මාලාව 3 වන ශ්‍රේණි, 4 වන ශ්‍රේණි, 5 වන ශ්‍රේණි ඉගෙන ගන්න අපේ ආදරණීය දූපතුන් වෙනුවෙන් ගෙන එන අතරේ ඒ දූපතුන්ට දිරියක් ශක්තියක් වෙන දෙමව්පියන්ටත් පුළුවන්කම තියෙනවා දරුවන්ට කියලා දෙන්න මේ පාඩම් උදව් කරගන්න. අපි දැන් ශිෂ්‍යත්ව විභාගයේ අත ළඟටම ඇවිල්ලා. පස්වන ශ්‍රේණියේ දුවල පුතාලා දෙමව්පියොත් එක්ක එකතු වෙලා මේ දවස්වල ශිෂ්‍යත්ව විභාගයේ ජය ගන්න ගොඩක් මහන්සි වෙනවා. ඒ විතරක් නෙවෙයි හතරේ පන්තියේ දුවල පුතාලාටත් තව ලොකු කාලයක් නැහැ. අවුරුද්දකුත් මාස කීපයක් ඒ දරුවන්ටත් තියෙන්නේ. ඉතින් තුනේ දුවල පුතාලාටත් දැන් ඉඳලම විභාගයට අවශ්‍ය කරන ශක්තිමත් අත්තිවාරමක් ලබා ගන්න මේ පාඩම් මාලාව උදව් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අද දවසෙත් අපි කල්පනා කරේ මේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් නෙමේ ගැටළු විසඳන විදි ගැන දැනගන්න, කේටි ක්‍රම දැනගන්න, පහසු ක්‍රම දැනගන්න. ඉතින් කල්පනා කළා අද දවසෙත් ගැටළු කීපයක් විසඳන විදිහ දුවල පුතාලාට කියලා දෙන්න. දුවල පුතාලාට මේ ගැටළු විසඳන විදිහ කියලා දෙන්න දෙමව්පියොත් ඒවා බොහොම ඕනකමින් බලාගෙන හිටියොත් දෙමව්පියන්ටත් පුළුවන් මේ ආකාරයේ ගැටළු දුවල පුතාලාට කියලා දෙන්න. හොඳයි. අද අපි තෝරගන්නවා පළවෙනි ගැටළුව මෙන්න මේ විදිහ එකක්. පහත දී ඇති සටහන ඇසුරින් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න කියලා කියනවා. මොකද්ද සටහන? විශාල ඝනකාභයකුත් කුඩා ඝනකාභයකුත් එකතු කළාම බර ලැබෙනවලු කිලෝග්‍රෑම් 800ක්. විශාල ඝනකාභයක් සහ කුඩා ඝනකාභයක් එකතු කරාම එහි බර මේ දෙකේම බරේ එකතුව කිලෝග්‍රෑම් 800ක්ලු. අපිට කියනවා මේ විශාල ඝනකාභයෙන් කුඩා ඝනකාභය අඩු කළාම ලැබෙන්නේ කිලෝග්‍රෑම් 200ක්ලු. එහෙනම් අපිට දැන් මේ හරි සරල දෙයක් කියන්නේ මොකද්ද? යම් වස්තුන් දෙකක එකතුව කිලෝග්‍රෑම් 800යි. එම වස්තුන් දෙකේ වෙනස කිලෝග්‍රෑම් 200යි. එහෙනම් ඔන්න අපිට දෙනවා එකතුව 800යි වෙනස 200යි කියලා ඔච්චරයි අපිට ගන්න තියෙන්නේ. මොකද්ද ගන්න තියෙන්නේ? වස්තුන් දෙකක එකතුව කිලෝග්‍රෑම් 800යි. එම වස්තුන් දෙකේ වෙනස කිලෝග්‍රෑම් 200යි. ඔච්චරයි සරලයි. දැන් අපි බලමු අපෙන් අහන්නේ මොකක්ද කියලා. අහන්නේ මේ විශාල ඝනකාභ දෙකත් කුඩා ඝනකාභයත් එකතු කළාම මොකද වෙන්නේ කියලා. දුවේ පුතේ මම ඔයාලට ලේසි ක්‍රමයක් කියලා දෙන්නම් මේකේ උත්තරේ සොයාගන්න. මං කියවනේ එකතුව 800යි වෙනස 200යි. ඔයාට කරන්න තියෙන්නේ මෙච්චරයි. ලොකු ඝනකාභය සොයාගන්න නම් ලොකු වගේ සොයාගන්න නම් ඔයා කරන්නේ මෙච්චරයි. එකතුව 800ත් වෙනස 200ත් එකතු කරන්න. දැන් දුවල පුතාලා දන්නවා 800යි 200යි එකතු කළාම 1000යි. දැන් ඔයා කරන්න ඕනේ 1000 දෙකෙන් බෙදන්න 500යි. එහෙනම් ලොකු ඝනකාභයේ කිලෝග්‍රෑම් 500යිනේ මැජික් ක්‍රමයක් වගේ. දුවල පුතාලට හරි ලේසි. මොකද්ද කරන්න කිව්වේ? එකතුවයි වෙනසයි එකතු කරලා දෙකෙන් බෙදන්න. එකතුව 800යි වෙනස 200යි. දැන් එහෙනම් එකතුව 800යි වෙනස 200යි එකතු කළාම 1000නේ. 1000 දෙකෙන් බෙදුවම 500යි. එහෙනම් ලොකු ඝනකාභයේ 500යි. එහෙනම් මේක 500 නම් මේක කීයද? 800න් 500 අඩු කරාම 300යි. දැන් පොඩි එක හොයන්නත් ක්‍රමයක් තියෙනවා. පොඩි ඝනකාභය හොයන්න මෙච්චරයි කරන්න තියෙන්නේ. එකතුවෙන් වෙනස අඩු කරන්න. 800න් 200ක් අඩු කරාම 600යි. 600 දෙකෙන් බෙදන්න 300යි. ඒකත් කෙටි ක්‍රමයක්. එහෙනම් අපි සොයාගත්තා ලොකු ඝනකාභයේ 500යි කුඩා ඝනකාභයේ 300යි බර. එහෙනම් 500යි 500යි 1000යි 1000යි 300යි. මෙන්න අපිට උත්තරය ලැබෙනවා 1300යි කියලා. හරි ලේසි නේද? අපිත් එක්ක එකතු වෙලා එන්නකොට තව ලේසි ක්‍රම කියලා දෙනවා. ගණන් වලට බය වෙන්න එපා. මේවට කෙටි ක්‍රම පාවිච්චි කරලා බොහොම සුළු වෙලාවක් තුළ පිළිතුරු ලබා ගන්න එක හරිම පහසුයි. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. එකත් මේ ගැටලුව ආශ්‍රයෙන්ම දෙන්නේ. එතන මොකද වෙන්නේ? ලොකු ඝනකාභ දෙකක් එකතු කරලා තියෙන හැබැයි කුඩා ඝනකාභය අඩු කරලා. එහෙනම් අපි සොයාගත්තනේ ලොකු ඝනකාභය 500යි. 500යි 500යි 1000යි. 1000න් අඩු කරනවා 300. එතකොට කීයද පුතේ උත්තරේ? කිලෝග්‍රෑම් 700යි. හරි ලේසි. ගණන් වලට බය වෙන්න එපා. ගණන් තමයි ලේසිම විෂය. හොඳයි. අපි යනවා ඊළඟ ගැටලුවට.
දීලා තියෙන තොරතුරු ඇසුරින් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා කියන්නේ දුවේ පුතේ. දැන් සමචතුරස්‍ර දෙකක් හා ත්‍රිකෝණයක් එකතු කළ විට 60යිලු. දෙවෙනි පේළිය කියනවා ත්‍රිකෝණයක් හා සමචතුරස්‍රය එකතු කළ විට 35ලු. තුන්වෙනි පේළිය කියනවා සමචතුරස්‍රය හා වෘතය එකතු කළාම 75යිලු. දැන් හරි ලේසි මේ එක එක හැඩතලවල අගයන් සොයා ගන්න විදිය. අපි බලමුකෝ දැන් පළවෙනි පේළියේ හැඩතල 3ක් තියෙනවා. හැබැයි දෙවෙනි පේළියේ තියෙන හැඩතල 2යි. එහෙනම් දෙවෙනි පේළියේ අඩුව මොකක්ද? ආ ත්‍රිකෝණය තියෙනවා හරි සමචතුරස්‍ර එකක් තියෙනවා. එහෙනම් දෙවෙනි පේළියේ සමචතුරස්‍ර එකක් අඩුයි. එහෙනම් ඒ අඩුව නිසා තමයි මෙතන 35 වෙලා තියෙන්නේ. දැන් අපි සමචතුරස්‍ර සොයා ගන්න කාර්යම ලේසි. මොකද කරන්නේ? 60න් 35 අඩු කරනවා. 60න් 35ක් අඩු කරාම 25යිනි. එහෙනම් මොකද වෙන්නේ දැන්? සමචතුරස්‍රය 25යි. එහෙනම් ත්‍රිකෝණය 10යි. 25යි 25යි 50යි 50යි 10යි 60යි. එහෙනම් අපි දන්නවා සමචතුරස්‍රය 25 නම් තුන්වෙනි පේළියේ වෘතයේ කීයද? 50යි. හරියට නිකන් අර එක හොරෙක් අල්ලා ගත්තාම පොලිසියට හරි ලේසියිනේ අනිත් හොරු අල්ලා ගන්න. එක්කෙනෙකුට එකක් දෙකක් ගහනකොට අනිත් කට්ටියම කියනවා. ඒ වගේ එක හැඩතලයක් සොයාගත්තම අනිත් හැඩතල ටික සොයාගන්න අපිට හරිම ලේසි. අපි බලමු දැන් මොකක්ද අපිට ලැබෙන ගැටලුව කියලා. සමචතුරස්‍රයෙන් ත්‍රිකෝණය අඩු කළ විට අගය. සමචතුරස්‍රය 25යි ත්‍රිකෝණය 10යි. 25න් 10ක් අඩු කරන්නේ පිළිතුර ලැබෙනවා 15. අපි යනවා ඊළඟ එකට. ඔන්න දුවේ පුතේ දැන් ඊළඟ ප්‍රශ්නේ වෘතයට එකතු කරන්නලු ත්‍රිකෝණය. අපි ගත්තා වෘතය කීයද? 50යි කියලා. ත්‍රිකෝණය කීයද එතකොට? 10යි. එහෙනම් 50යි 10යි මෙන්න උත්තරය ලැබෙනවා 60යි කියලා. හරිම හොඳයි ලේසි. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. සංඛ්‍යා රටාවක්. ඔබ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරන එක ඔබේ විභාගයට ගොඩක් වාසි වෙනවා. මොකද පුතේ සමහර අවස්ථා තියෙනවා පසුගිය අවුරුදුවලදී ලබා දුන්නු ප්‍රශ්නේ විදිහටම දෙනවා. සමහර වෙලාවට අකුරක් පිල්ලමක්වත් වෙනස් වෙන්නේ නැහැ. ගණිතයේ තත්ත්වය ඕකම තමයි. දැන් ඔබට දෙන්නේ සංඛ්‍යා රටාවක්. ඔබට මතක ඇති අපේ නාලිකාවේ මීට කලින් පාඩමක අපි කිව්වා මේ සංඛ්‍යා රටා එනකොට සමහර වෙලාවට එකතු කිරීම වලින්, අඩු කිරීම වලින්, ගුණ කිරීම වලින්, බෙදීම් වලින් තමයි මේ උත්තර එන්නේ කියලා. දැන් බලමු මේ සංඛ්‍යා රටාව ගොඩනැගිලා තියෙන්නේ කොහොමද කියලා. අපිට පේනවා පුතේ අපි කුඩාම සංඛ්‍යාවට යන්කො ලේසියිනේ. එතකොට සොයාගන්න කුඩාම සංඛ්‍යාව 3. දැන් මොකද වෙන්නේ? 3ට 3ක් එකතු කරාම 6යි. 6ට 3ක් එකතු කරාම 9යි. 9ට 3ක් එකතු කරාම 12යි. 12යි 3යි 15යි. 15යි 3යි 18යි. 18යි 3යි 21යි. 21යි 3යි 24යි. එහෙනම් මෙන්න 24යි 3යි 27යි. කොච්චර ලේසිද නේද? සංඛ්‍යා රටා ඔබට ලකුණු දෙකම ආරක් විභාගයේ ලැබෙන ගණක් මේ. අපි යන් ඊළඟ ප්‍රශ්නයට. අපිට තියෙනවා තවත් සංඛ්‍යා රටාවක්. ඒක මොකද වෙන්නේ දැන්? එකතු කරලා ගන්නවද, අඩු කරලා ගන්නවද, ගුණ කරලා ගන්නවද, බෙදලා ගන්නවද ඔබ තීරණය කරන්න. මේක දැන් ගුණ කිරීමක් ආශ්‍රිතව අපි යන් 4 වරක් 5 20යි. චොක් නේද? 6 වරක් 7 42යි. එහෙනම් ඔන්න චක්කරේ පාඩම් කරගන්න ඕනේ. චක්කරේ බැරුව විභාගේ ලකුණු ගන්න බෑ. 8 වරක් 8 කීයද? දන්නවද කියන්න බලන්න. 8 වරක් 8 පුතේ මෙන්න අපිට උත්තරය ලැබෙනවා 64යි. ගණන් ලේසි නේද? ලේසි වුණාට චක්කරේ පාඩම් කරගන්න ඕනේ. ගණිතය විෂය ඉගෙන ගන්නකොට, ගණන් හදනකොට කටු වැඩ කරන්න ඕනේ. එහෙම නැතුව හිතෙන් උත්තර ලියන්න උත්සාහ කරන්න එපා. ඒක ඔබේ විභාගයට බාධාවක්. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. මෙන්න කම්බියකින් සාදා ඇති සෙන්ටිමීටර් 6ක් දිග සෙන්ටිමීටර් 4ක් පළල ඍජු කෝණාශ්‍රය. අපි දන්නවනේ දැන් ඍජු කෝණාශ්‍රයක තියෙනවා පාද 4ක්. දිග පැති 2යි, ඊට වඩා දිගින් අඩු පැති 2යි. අපි දන්නවා ඍජු කෝණාශ්‍රය අභිමුඛ පාද සමානයි. දැන් දිග පාදේ 6යි නම් ඒ පාදයට සමානම දිගක් තමයි ඊට ඉදිරිපසෙන් තියෙන පාදේ. එහෙනම් 6යි 6යි කීයද? 12යි. 4යි 4යි 8යි. 12යි 8යි සම්පූර්ණ පාද සියල්ල මේ දිගේ එකතුව 20යි සෙන්ටිමීටර්. දැන් අපිට කියනවා මේ සම්පූර්ණ දිගෙන් හදනවා කියලා සමචතුරස්‍රයක්.
අපි දන්නවා සම චතුරස්‍රයකට පාද 4යි. පාද 4ෙම දිග සමානයි. එහෙනම් පුතේ අපි මොකද කරන්නේ? 24ෙන් බෙදුවම සම චතුරස්‍රයේ එක් පාදයක දිග අපිට එනවා සෙන්ටිමීටර 5යි කියලා. කොච්චර ලේසිද ගණන්? නේද? ගණන් වලට බය වෙන්න එපා. ගණන් තමයි නිවැරදි උත්තරේ ගත්තොත් සම්පූර්ණ ලකුණ. ඒ විද්‍යාවටම ගන්න පුළුවන් විෂය. ඒ නිසා ගණිතය කියලා කියන්නේ හරිම ලේසි විෂයක්. අපි යන් ඊළඟ ගානට. අර මම වාට මතකද අර විශාල ඝනකාභයයි කුඩා ඝනකාභයයි එක කතා කරපු ප්‍රශ්නෙට සමානකමක් තියෙනවා මේ ගානෙත්. දැන් මොකද්ද කියන්නේ අපිට? අපිට කියනවා සංඛ්‍යා දෙකක එකතුව 30යි. එම සංඛ්‍යා දෙකේ වෙනස 10යි. එම සංඛ්‍යා දෙක වන්නේ මම දැන් කිව්වා මීට ටික වෙලාවකට කලින් සංඛ්‍යා දෙකක එකතුව දීලා තියෙනවා නම් ඒ සංඛ්‍යා දෙකේ වෙනස දීලා තියෙනවා නම් ලොකු එක හොයාගන්නේ කොහොමද? එකතුවයි වෙනසයි එකට එකතු කරලා දෙකෙන් බෙදනවා. මොකද්ද පුතේ ක්‍රමේ? එකතුවයි වෙනසයි එකට එකතු කරලා දෙකෙන් බෙදනවා. දැන් එහෙනම් එකතුව 30යි වෙනස 10යි. 30යි 10යි එකතු කරාම 40යි. 40 දෙකෙන් බෙදුවම 20යි. අන්න විශාල සංඛ්‍යා 20. 20 තියෙනවා. කුඩා සංඛ්‍යාව එකතුවෙන් වෙනස අඩු කරනවා. 30න් 10ක් අඩු කරාම 20යි. 20 දෙකෙන් බෙදුවම අන්න කුඩා සංඛ්‍යාව 10යි. එහෙනම් උත්තරේ මොකක්ද? 20 සහ 10 කියන උත්තරේ. හරි ලේසියිනේ. හරි ආසයි. ඔව්. අපි යනවා ඊළඟ ගැටලුවට. දැන් ඔන්න මේකනම් කටුවැඩ කොලේ අඳින්න වෙනවා. දැන් මොකද්ද කියන්නේ? දමිත් නිමල්ට වඩා උස නමුත් මලිත්ට වඩා මිටිය. කවුද? දමිත්. දමිත් නිමල්ට වැඩිය උසයි. හැබැයි මලිත්ට වැඩිය මිටි. රාජු මේ මලිත්ටත් වඩා උසයි. එහෙනම් අපිට කියනවා උස වැඩි වෙන අනුපිළිවෙලින් ලියා ඇති පිළිතුර. ඔයා මොකද කරන්න ඕනේ? කටුවැඩ කොලේක මුලින්ම අපි අඳිනවා දමිත්ව. දමිත් නිමල්ට වඩා උස නමුත් මලිත්ට වඩා මිටිය. කවුද? දමිත්. දමිත් නිමල්ට වැඩිය උසයි. හැබැයි මලිත්ට වැඩිය මිටි. රාජු මේ මලිත්ටත් වඩා උසයි. දමිත්ගෙන් පටන් අරගෙන අනිත් අයගේ උසත් හැබැයි මෙහෙමයි. ශිෂ්‍යත්ව විභාගෙදී ලස්සන චිත්‍රපටයක් නෙවෙයිනි. තක් ගාලා අර කටුවැඩේ ඉරක් ගාලා පුද්ගලයෙක් ඇඳා වැඩිය අපි සටහන් කරගත්තා. එහෙම කරලා උත්තරයට යන්න පුළුවන්. ඒක තමයි ලේසි ක්‍රමය. මෙන්න අපිට උත්තරේ ලැබෙනවා. නිමල්, දමිත්, මලිත්, රාජු කියන උත්තරේ. මේව අමාරු නෑ. හරිම ලේසි. අපි යනවා ඊළඟ ගැටලුවට. දැන් මේ වැඩිහිටියෝ හිතයි සමීකරණ දාලා තමයි මේ ප්‍රශ්න විසඳන්න වෙන්නේ කියලා. නෑ 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 නෑ. 3 4 5 බබාලට සමීකරණ නෑ. එහෙනම් අම්මලා තාත්තලා ඉහළ පන්තිවල ඉගෙන ගත්ත සමීකරණ දාලා බබාලට පාඩම් කියලා දෙන්න එපා. ඒක අනවශ්‍ය තත්වයක්. x ළඟ ඇති මුදල මෙන් 6 ගුණයක මුදලක් y ළඟ ඇත. දෙදෙනාම ළඟ ඇති මුදල රුපියල් 140ක් නම් x ළඟ ඇති මුදල කීයද? අපි මොකද කරන්නේ? x ගාව තියෙන මුදල වාගේ 6 ගුණයක් තියෙනවනේ y ගාව. එහෙනම් x ළඟ 1 ගුණයයි y ළඟ 6 ගුණයයි. 1 ගුණයයි 6 ගුණයයි කියන්නේ ඔක්කොම 7 ගුණේනේ. 7 ගුණේ අපිට කියනවනේ 140යි කියලා. එහෙනම් 1 ගුණය බලන්න අපි මොකද කරන්නේ? 140 7ෙන් බෙදනවා. 140 7ෙන් බෙදුවම 20යි. එහෙනම් 20 කියන්නේ x ළඟ තියෙන මුදල 6 ගුණය කියලා කියන්නේ 20 6ක්. ඒ කියන්නේ 120යි. හැබැයි අපෙන් අහන්නේ x ළඟ තියෙන මුදල 120 නෙමෙයි. මොකද y ළඟනේ 120ක් තියෙන්නේ. x ළඟ තියෙන්නේ රුපියල් 20යි. අපි යනවා ඊළඟ අවස්ථාවට. කවීෂ ළඟ බිස්කට් 40ක් ඇත. රවින්දු ළඟ බිස්කට් 60ක් ඇත. දෙදෙනාම ළඟ ඇති බිස්කට් ප්‍රමාණය සමාන වීමට රවින්දු කවීෂට බිස්කට් කීයක් දිය යුතුද? දැන් මේ ගාන හදන්න මොකද කරන්නේ? එක්කෙනෙක් ළඟ තියෙන බිස්කට් 40ලු. අනිත් එක්කලා ළඟ තියෙනලු බිස්කට් 60ක්. දෙන්න සමාන කරන්න ඕනේලු. මොකද අහනවා කරන්න ඕනේ? වැඩි එක්කෙනා අඩු එක්කෙනාට කොච්චරක් දෙන්න ඕනේද කියලා. පුතේ හරි ලේසි ක්‍රමයක් තියෙනවා. වැඩි සංඛ්‍යාව 60නි අඩු සංඛ්‍යාව 40නි පළමුව 60න් 40ක් අඩු කරන්න 20යි. එහෙන 20 දෙකෙන් බෙදන්න 10යි. එහෙනම් රවින්දු කවීෂර දෙන්න ඕනේ බිස්කට් 10යි. ඒක තමයි මේ ගාන හදන්න තියෙන ලේසි ක්‍රමය.
ඉතින් දුවේ පුතේ අපේ නාලිකාවත් එක්ක එකතු වුණාම අමාරු ප්‍රශ්න හරිම ලේසියෙන් විසඳන්න කෙටි ක්‍රම මම ඔයාලට කියලා දෙනවා. හැබැයි මතක තියාගන්න මේ කෙටි ක්‍රම කටපාඩම් කරගන්න එපා. ඒක ඔයාලට විභාගයට බාධාවක්. ගොඩක් දරුවෝ මේ කෙටි ක්‍රම වගේ ඒවා හැම ගානකටම හරි කියලා උත්තර සොයන්න උත්සාහ කරනවා. ඒක සාර්ථක නැහැ. ගානත් එක්ක සම්බන්ධයක් තියෙනම් විතරයි කෙටි ක්‍රමය අපි පාවිච්චි කළ යුත්තේ. දැන් ඉතින් විභාගයට තියෙන තව පුංචි කාලයක්නේ දොළ පුතාලා හැමදාම කාල සටහනකට අනුව වැඩ කරන්න. පාසල තියනවද? අමතර පන්තිය තියනවද? විභාගේ කවද්ද? මේවා ගැන හිතන්න එපා. ඔයාගේ කටයුත්ත ඔයා කරන්න ඕනේ. මොකද්ද? අර වෙනදා ඉස්කෝලේ යන විදිහටම උදේ පාන්දර අවදි වෙන්න. දැන් අපිට ආරංචි දෙන ගොඩක් දරුවෝ පාරක් වෙලා තමයි අවදි වෙන්නේ. ඒක කරන්න එපා පුතේ. වේලාසන අවදි වෙන්න. වේලාසන අවදි වෙලා ඉස්කෝලේ යනවා කියලා හිතලා උදේ 7:30 වෙනකොට වැඩ කරන්න පටන් ගන්න. ඔබ ඉස්කෝලේ ගියා නම් 7:30 ඉඳලා 1:30 වෙනකම් කොහොමත් පාසලේ කාලසටහනට වැඩ කරනවානේ, ඉගෙන ගන්නවානේ. දුවේ පුතේ කාලය අපතේ යවන්න එපා. කියමනක් තියෙනවා කාලය රන්හා සමානයි කියලා. මං නම් කියන්නේ කාලය රන් වලටත් වැඩිය වටිනවා. ඇයි? රත්තරන් මිල කරන්න පුළුවන්. හැබැයි කාලය මිල කරන්න බෑ. එහෙනම් පුතේ මේ ලැබිලා තියෙන කෙටි කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන වැඩ කරන්න අපි අපේ නාලිකාවෙන් දිගින් දිගටම විභාගේ වෙනකම්ම ඔයාට උදව් කරන්න සූදානම් වෙන්නේ.